ඔබ නිවසේ Wi-Fi සිග්නල් මැදද? මොකක්ද මේ Wi-Fi කියලා කියන්නේ? අද අපි මුල සිට සරලව Wi-Fi ගැන ඉගෙන ගමු. ඔබ අසලින් වයර්ලස් සිග්නල් මේ වෙනට දහස් ගණක් ගමන් කරනවා. ඔබට දැනනවද? ඇහෙනවද? නෑනේ. ඔබ නිවසේදී ෆෝන් එකකින් එහෙම නැත්නම් ටැබ් එකකින් එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් Wi-Fi භාවිතා කරලා ඉන්ටර්නෙට් යනවා. එහෙදි ඔබට එහෙම ඉන්ටර්නෙට් යන්න අනිවාර්යයෙන්ම ඇක්සස් පොයින්ට් එකක් තියෙන්න ඕනේ. අපි එක සාමාන්‍ය හඳුන්වන්නේ වෙබ් නැත්නම් Wi-Fi ඇක්සස් පොයින්ට් එකක් විදිහට. ඉතින් ඔබ ඉන්ටර්නෙට් ලොග් ඉන් එකේ ගියාම ඔබ සිලෙක්ට් කරන Wi-Fi ඇක්සස් පොයින්ට් එකේ නමට අපි කියනවා SSID කියලා. ඒකේ තේරුම තමයි Service Set Identifier. අතරම SSID කියලා කියන්නේ ඇක්සස් පොයින්ට් එක අඳුරගන්න භාවිතා කරන නමක්. ඉතින් ඔබ Wi-Fi වල ඉන්ටර්නෙට් ලොග් වුණාට පස්සේ ඔබට කොහොමද data එන්නේ? Wi-Fi විදිහට භාවිතා වෙන්නේ රේඩියෝ තරංග. ඔබ මම මේ ඉන්න පරිසරයේ මේ වන විට රේඩියෝ තරංග දහස් ගණක් අපි යවට හුමාරු වෙනවා. ඔබගේ නිවසේ තිබෙන Wi-Fi router එකේ signal, ඒ වගේම අන්තර්ජාල සැපයුම් කරුවන්ගේ සේවා උපකරණ වලින් signal, ඊට අමතරව ගුවන් විදුලි සහ රූපවාහිනී තරංගත් මේවට සැරිසරනවා. ඉතින් බොහොම අධ්‍යයන අහන ප්‍රශ්නයක් තමයි මේ signal වලින් අපට හානියක් වෙන්නේ නැද්ද කියන දේ. Data communication සඳහා භාවිත කරන 2.4 GHz සහ 5 GHz කියන සංඛ්‍යාත මිනිසුන්ට හානියක් කරන්නේ නැහැ කියලා තමයි විද්‍යාඥ ප්‍රකාශ කරන්නේ. මොකද්ද මේ 2.4 GHz සහ 5 GHz කියලා කියන්නේ? දැන් අපි බලමු රේඩියෝ තරංගයක් කොහොමද ගමන් කරන්නේ කියලා. රේඩියෝ තරංගය සාමාන්‍යයෙන් ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පරයක් තුළදී සිදු කරන සයිකල්ස් ගන්න. දැන් අපි මේක තප්පරයක් විදිහට සලකලා බැලුවොත් බලමු අපි එක තප්පරයකදී කොහොමද වටයක් කම්ප්ලීට් වෙන්නේ කියලා. එතකොට මේ ආකාරයට තරංගයක් ඔබට ලැබේ නම් අපි දන්නා තප්පරයක් තුළදී ආ එක සයිකල්යක් කම්ප්ලීට් කරලා තිනවා කියලා කියන්නේ මෙතන සංඛ්‍යාතය හර්ට්ස් 1යි. දැන් අපි බලමු හර්ට්ස් දෙකක් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් එක තප්පරයක් ඇතුළතදී ඒ වගේ සයිකල්ස් දෙකක් කම්ප්ලීට් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න වගේ වට දෙකක් කම්ප්ලීට් වුණා කියලා කියන්නේ අපි කියන සංඛ්‍යාතය හර්ට්ස් 2යි කියලා. හොඳින් මතක තබා ගන්න හර්ට්ස් 1000ක් කිලෝහර්ට්ස් 1යි. කිලෝහර්ට්ස් 1000ක් මෙගාහර්ට්ස් 1යි. මෙගාහර්ට්ස් 1000ක් ගිගාහර්ට්ස් 1යි. ලෝකේ ගෙවල් වල අපි භාවිත කරන Wi-Fi වලදී අපිට භාවිත කරන්න පුළුවන් වෙන් කරපු රේන්ජස් දෙකක් තමයි 2.4 GHz සහ 5 GHz කියලා කියන්නේ. දැන් එහෙනම් ඔබ හිතලා බලන්න එහෙනම් 2.4 GHz කියලා කියන්නේ තප්පරයකට සයිකල් බිලියන 2.4ක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබට විශ්වාස ගන්න පුළුවන්ද? එහෙනම් 5 GHz කියලා කියන්නේ ඒක තවත් දෙගුණ වීමක්. ඉතින් ඔබ දැන් තේරුම් ගන්න ඕන දේ තමයි 2.4 GHz වලට වඩා වටගන්නක් 5 GHz වල සිද්ධ වෙන නිසා අපිට වැඩි data ප්‍රමාණයක් 5 GHz වලදී අරගෙන යන්න පුළුවන්. ඔබ ලංකාවේ හිටියත්, වෙන රටක හිටියත්, කොහෙ හිටියත් අපි නිවසේදී අන්තර්ජාලය භාවිත කරනවා නම් ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ 2.4 GHz සහ 5 GHz කියන සංඛ්‍යාත දෙක. ඊට අමතර වෙන සංඛ්‍යාතයක් ඔබ භාවිත කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් අන්න ඒ දෙයට ඔබේ අදාළ රටේ බලධාරීන්ගෙන් අවසරය ලබා ගන්න ඕනේ. නමුත් මේ සංඛ්‍යාතය ලබා ගන්න අප කිසිම කෙනෙක්ගෙන් අවසරයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ නිවසේදී ඉන්ටර්නෙට් යද්දී කරන වැරදි වැඩක් කියන්නද? ඔබ ඉන්ටර්නෙට් යන්නේ ඔබට පහසු තැනකට ගිහිල්ලා. හැබැයි ඔබ නිකමටම පරීක්ෂා කරලා තියෙනවද ඔබේ Wi-Fi සිග්නල් කොහොමද ඔබට ලැබෙන්නේ කියලා? සමහරවිට ඔබ මේ වීඩියෝ එක බලනකොටත් ඔබේ Wi-Fi සිග්නල් හරියට ඔබට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ රේඩියෝ තරංග බිත්ති වෙනි බාධක හරහා යද්දී ඒ ශක්තිය අඩු වෙනවා. ඔබ කැමතිද ඔබේ නිවසේ ඔබට Wi-Fi සිග්නල් හොඳටම ලැබෙන තැන හොයාගන්න? එහෙනම් මම කියා දෙන්නම් පොඩි ක්‍රමයක්. ඔබ Windows operating system එකක් තියෙන machine එකක signal strength check කරන්න ඕන නම් ඔබට පුළුවන් Windows search button එකේ Microsoft Store එකට යන්න. ඒ Microsoft Store එකට ගියාට පස්සේ ඔබට පුළුවන් ඉතින් search කරන්න Wi-Fi analyzer. මේක අපි වෙනම install කරගන්න ඕන app එකක්. Wi-Fi analyzer කියන app එක search කළා ඔබට පුළුවන් මේක අපේ PC එකට install කරගන්න. අන්න එතෙන්දී ඔබට මෙතෙන්දී install button එක හම්බ වෙනවා. නමුත් මම මෙතෙන්දී මම මේක install කරලා තියෙන හින්දා මට පුළුවන් මේ app එක කෙලින්ම open කරන්න. එතකොට ඔබ Wi-Fi log ගලා මේ app එක open කරාට පස්සේ ඔබට දකින්න හම්බ වෙනවා මෙන්න මේ වගේ output එකක්. එතකොට ඔබට පේනවා මගේ PC එකේ -33 dBm වශයෙන් යම්කිසි සංඛ්‍යාවක් මෙතෙන් display වෙනවා. මේකට අපි කියන්නේ RSSI කියලා. ඒකේ තේරුම තමයි Received Signal Strength Indicator. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණ Wi-Fi signal strength එක.
ඇත්තට මේ අගෙන් මොකද්ද කියවෙන්නේ? මේ අගෙන් කියවෙන තේරුමක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න. ඔබට පෙන්වන අගය -20 සහ -30 වගේ කියන්නේ 20 ගණන් හෝ 30 ගණන් නම් ඔබට ලැබෙන Wi-Fi සිග්නල් එක ඉතාමත්ම powerful. ඒ කියන්නේ ඔබට හොඳ සිග්නල් එකක් ලැබෙනවා ඉන්ටර්නෙට් යන්න. ඒකම -40 සහ -50 40 ගණන් හෝ 50 ගණන් අගයක් පෙන්වනවා නම් ඒ කියන්නේ ඔබට හොඳ සිග්නල් එකක් ලැබෙනවා නමුත් අරතරම්ම powerful නැහැ. -60 සහ -70 වගේ අගයක් තියෙනවා කියලා කියන්නේ ඇත්තටම ඔබේ Wi-Fi සිග්නල් එක එච්චර හොඳ quality එකක් පවතින්නේ නැහැ. ඒ කියන්නේ Wi-Fi signals fade වෙන්න පුළුවන්. -80 සහ -90 වගේ 80 ගණන් සහ 90 ගණන් වල තියෙනවා නම් ඉතාමත්ම දුර්වල සිග්නල් එකක් ඔබට ලැබෙන්නේ ඒකේ ඉන්ටර්නෙට් යන්න ඔබට අසීරු වෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ ඔබට අදහසක් ඇති ඔබගේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් මම නම් කියන්නේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක ඔබට ලැබෙනවා මදි නම් එක්ක ඔබ ඇක්සස් පොයින්ට් එක ආසන්නට යන්න ඕනි නැත්නම් ඇක්සස් පොයින්ට් එකේ තියෙන තැන වෙනස් කරන්න ඕනි. ඒක ඔබට පේනවා ඇති ඔබ මේ වෙලාවේ සම්බන්ධ වෙලා තියෙන ඇක්සස් පොයින්ට් එකේ SSID එක මම කලින් සඳහන් කරා service set identifier. ඒ කියන්නේ ඇක්සස් පොයින්ට් එකේ නම සහ ඔබ ඔපරේට් කරන frequency channel එක සහ ඔබ භාවිත කරන මේ වෙලාවේ frequency තමයි 2.4 GHz. මම ඔබට කලින් සඳහන් කරා අපිට Wi-Fi වලදී ගොඩක්ම භාවිත කරන අපි 2.4 හෝ 5 GHz කියන band දෙක. ඉතින් මගේ ඇක්සස් පොයින්ට් එක භාවිත කරන්නේ 2.4 GHz කියන සංඛ්‍යාතය. ඔබ Windows operating system එකක් තියෙන PC එකකින් මේම software එක භාවිතාවෙන් මේක හොයාගත්තා වගේම ඔබ mobile phone එකක් ඔබට පුළුවන් Wi-Fi analyzer app එකක් භාවිත කරලා තමන්ගේ ෆෝන් එකට සිග්නල් එන විදිහ ගැන අදහසක් ගන්න. Wi-Fi කියලා කියන්නේ ලෝකයෙන් පිළිගත් තාක්ෂණයක්. ඉතින් ඒ සඳහා යම්කිසි standard එකක් තියෙන්න ඕනේ. ඔබ අපි කවුරුත් දන්නවා IEEE ගැන. කවුද IEEE කියලා කියන්නේ? Institute of Electrical and Electronic Engineers. මොවුන් විසින් Wi-Fi වලට දුන්න ස්ටෑන්ඩඩ් එක තමයි IEEE 802.11 කියලා කියන්නේ. ඒතර මේක ඔබ භාවිත කරන Wi-Fi සම්බන්ධ ෆෝන් එකකට නැත්නම් print එකකට ඔය වගේ ඕනම equipment එක Wi-Fi සම්බන්ධයි නම් ඔබට දකින්න හම්බෙනවා 802.11 කියන නම්බර් එක ගොඩක් වෙලාට ඒවැය සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබේ device එක Wi-Fi support කරනවා. ඊට අමතරව ඔකෙම තවත් දේවල් කීපයක් තියෙනවා IEEE 802.11a b g සහ n කියලා. ඒ සම්බන්ධව වැඩි විස්තර මම ඉදිරි වීඩියෝ එකදී ඔබ වෙත ගෙන එනවා. ඔබ නිවසේදී අන්තර්ජාල භාවිතාව Wi-Fi වලින් කරන හැටි ගැන හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති. Wi-Fi සම්බන්ධව තවත් වීඩියෝ එකකින් මම ඔබ හමුවට එනවා. මොකද ඔබ සෑම ආසාවෙන් බලපු හැකින් වීඩියෝ සීරීස් එකෙත් Wi-Fi සම්බන්ධව මම වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙන හන්ද. එසේ නැත්නම් යලිත් හමුවෙමු මෙවන් තාක්ෂණික වීඩියෝ එකක් සමග. Subscribe කරන්න Vibernets streaming YouTube channel එක, share කරන්න මිතුරන් අතරේ.